जग में पेन में आलू साग। කිරිරස දන්නෝ මව් හඳුනන බත්රස දන්නෝ කෙත හඳුනන කෙත හඳුනනවා නම් කෙතේ සිද්ධ වෙන දේවල් ටික දැනගන්න අපිට උමුරේ මාස 3යි 4යි උමුර රැක ගන්න ඒකෙත් පොඩි කාලේදී රැක ගන්න තියෙන අලියාගේ සතියකට දවසක් විතර අලියෙක් එනවා ඒක රැක ගන්න ඕනේ ඊට අමතරව රැක ගන්න තියෙන පීඩන කොට ගොයම්මක් ගන්න इतिशल सत्तुना कथा करें कुमरे तीन वलोली अरसाव तीन गोयम खंडेन सत्तुंगीन गोयम आरसा नम भयानक गोयांग पीदेन को गोयां मेस ये मे गोयां मेस नवत्तागनी सन्द अभी कल युते गोयांगाट वेगे मथुरा दिन विलहवे पीदेन इडन उदेन ගුවන්ගත වේගයෙන් පෝරා වතුරා දින්නේ අසලොස්සකට පුරපක්ෂේ. ඉතින් අපි උත්සාහ ගන්නවා අපේ වගා කිරීමේ කාලසටහනේදී පුරපක්ෂේට පී දෙන්නේ නැතුව අවපක්ෂේට පී දෙන්න හදන්න. ඉතින් අපි අවපක්ෂේට අපි දන්නවා පොසොන් පොසොන් පසලොස්සක තිබ්බා. දැන් අවපක්ෂේටයි මේ කුරුලයි පී දෙන්නේ. එහෙනම් එක පැත්තකින් මේ ගොයම් පැත්තට මේ කුරු පුප්පෙන්න ඉතින්නේ. सति देखा सति देखा प्रति मैं एम पास मैं इतना सति देखे अन्न पहन कुमर पीदीला पहन अन्न मासे मे मासे रेख गंड अभी अमर एक दवा पाल अभी रेख गंड विशाल कृमिनाश प्रमाण विशाल मुदल विशाल वस प्रमाण संस्कृति समहार वचन भाषा इंग्लिश एग्रीकल्चर कल्चर संस्कृति जनती कलचर के मम एग्री बहुत बैग्रोती मेका संस्कृति मे संस्कृति दमे पेन में अलुसा अलुसात्व वचन अभिवृत्ति सात्व भी दंड सातु सेवका सातु सेवक सात्व मे सात्व हार मे सात्व करे गोयम एना अलुसात्व ऐ मे सात्व की वचन मेक तुला वे कुमी का මොන කුමියද මේ වෙලාව ඉන්නේ ගොයම පීදෙනවා ලස්සන පීදෙනකොට මැස්සෝ වෙනවා ගොයම කිරි උරා බොන දන්නවා කෙට්ටු ළමයි ඉන්නකොට කියනවා මොකද මේ මැස්සෝ බීලා මොකද සාරේ උරා බීලා කෙට්ටු ඒ වගේ මේ ගොයම කරල නැමෙන්න කලින් කරන නැමුණට පස්සේ ප්‍රශ්නයක් නැහැ කරන නැමෙනවා කියන්නේ කිරි කිරිලා එතන ඊට පස්සේ එක ඝන වෙන්න මේක නැමෙනවා ඝන වෙන්න ගලම් වෙන්න නැමෙනවා මොකද කරල උඩට తీන වෙලාවේ මේ වෙලාවේ තමයි මේ මැස්ස එන්නේ मे मेस इनको वलक विशाल कृमिनाशक प्रमाण दशाल सत्व धातने मे हालाटेट वह मेचल सिद्ध एक नवत्ता मुड़ घटम गण उत्साह तीन मे मैं पेन्नने मंगिता वेदगा इम पेन पुल सीएल गम्मा कुमार विधरा मटे मीट कलिए मेरटे आक्रमण कला सते सत अतम अभी सेनादलम सेनादलम अट मंगल सूत्र देश अभी मेकानी अपने दर्द पड़ता है
ඒ හින්දා මේ වෙලාවේ මේ ගොයම් මැස්සා මෙහාට එන්න කැමති නැහැ. ඒකම ගොයම් මැස්සට තව බාධකයක් තියෙනවා. ඒ බාධකය තමයි පේනවා මේ හුළඟ. මේ කාලේ තමයි හුළඟ. මේකට කියන්නේ පොසොන් පොසොන් මාසයක හැමන හුළඟ. එහෙනම් කොච්චර හුළඟද කිව්වත් අපේ ගොයම උඩ ඔක්කොම කහ වෙලා. ඇයි ඒ කහ වෙන්නේ? උඩ ගල්ලේ උඩට වේලෙනවා. ජලය අයින් වෙනවා. එහෙනම් ඒකට කියන්නේ පොහොන් රත්. මේකත් වෙන්නලා කෘමිනාශක කාර්යෝ විශාල කෘමිනාශක ප්‍රමාණයක් විකුණුවා. මේක කොමියකින්ද මේ කොළ රතු වෙන්නේ කියලා. නමුත් සිද්ධ වෙන්නේ ස්වභාවික සිදුවීමක්. ඒ ස්වභාවික සිදුවීමේ ආශිර්වාදයක් තමයි අපිට ආශිර්වාදය. ඒක උඩ තමයි අපි හුළඟ පාවිච්චි කරනවා. දැන් කොමියට හුළඟ හින්දාද බැ අපේ අලුසාත්ව හින්දා කැමතිත් නැහැ. කොමියා හොඳටම දන්නවා ඔයාට තියෙන්නේ ඔයාට තියෙන්නේ අපිට නැති දෙයක්. මොකද අපිට නැති දෙයක් කියන්නේ මිනිසාගේ බුද්ධිය දිනුනොත් එකම මිනිසාගේ යුව කියන එක නැති වෙලා ගියා. යුව කියන එක තමයි සත්තුන්ගේ තියෙන්නේ. අපි සමාහල්ලාට අපිට තේරුම් ගන්න බැරි ඒවා. අපි තේරුම් ගන්න සත්තුන්ගේ ඉවත් එක ක්‍රියාත්මක වෙන ආකාරය. එන්න මේ යුව තියෙන ගොයම් මැස්ස මේ කුඹුරෙන් යනවා. මෙච්චරයි අපිට අවශ්‍ය වෙන්නේ පුංචි වැඩක්. අලු කිලෝ 10ක් 15ක් අක්කරයකට හොඳටම මැටි. ඇයි අපි ගන්න හතර.